ඔබ ආදරය කරන කලාතුරු ගැන අහන්න ලැබෙන අලුත්ම තොරතුරු වගේම පුවත් ලද සැනින් දැනගන්නට නාලිකාව subscribe කරමින් එකතු වන්න. මෙන්න දැන් ලැබෙන පුවත. හිටපු අමාත්‍ය කිහිලිය රබුකල්ල තාවකාලිකව කෙටි කාලීනව සේ දේශපාලන ජීවිතයට සමුදෙන අවස්ථාව ඊයේ දිනේදී සිදු වුණා. එතෙන් මේ මොහොතේදී ඔහුගේ දියණිය වන චමිත්‍රි රබුකල්ල සංවේදී වුණා. ඒ සමගම සේ පියාට සිදු වුණු අසාධාරණ සම්බන්ධයෙන් සහ සේ පියා දේශපාලනයට දේශපාලන ජීවිතය තුළ රටට ලෝකයට සිදු කළ සේවය සම්බන්ධයෙන් ඇය මාධ්‍යයට අදහස් දක්වමින් විශේෂ කාරණා කිහිපයක් මෙහෙළිදරව් කර තිබුණා. ඒ අනුව ඇය සිදු කළ ඒ කතාවෙන් කොටසක් මේ. මගේ අප්පච්චිගේ දේශපාලන ජීවිතයේ අවුරුදු 32ක්. එතෙන් මේ අවුරුදු 32 පුරාවටම අප්පච්චි දින්න පෙරදුනා විපක්ෂ හිටියා. දෙපාරක් බන්ධනාගාරගත වෙන්නත් වුණා. හැබැයි අප්පච්චි හැම වෙලාවෙම ඔහුට කරන්න පුළුවන් උපරිම සේවය රට වෙනුවෙන් කරන්න කටයුතු කළා. මං දැකලා නැහැ අපිට ගෙදරදි දාන සැරේ හැටියට අප්පච්චි මේ අවුරුදු 32 පුරාවටම මේ මහනුවර දිස්ත්‍රික්කයේ කිසිම කෙනෙකුට ඒ විදිහට සැර කරලා තියෙනවා. ඔබ දන්නවා අවුරුදු 2කට කලින් අපේ ගෙදර ගිනිබත් වුණා. ඉතින් ඒ ගෙදර නැවතත් පිළිසකර කරලා අප්පච්චි නැවත දේශපාලනයට සම්බන්ධ වෙවි. ඉක්මනින් ඒ කටයුතු කරන්න තමයි අප්පච්චි දේශපාලනයට తాවකාලිකව සමු දෙන්නේ. ඡන්දේ කියන්නේ එක දෙයක් විතරයි. ඉතින් දේශපාලන ජීවිතයේ තුල අමාත්‍ය දූර නොදරුවත් අප්පච්චිට කළ හැකි සේවය වූ නිරන්තරයෙන්ම ඔබ වෙනුවෙන් සිදු කරාවේ. මං හිතන්නේ අප්පච්චිගේ දේශපාලන ජීවිතයේ මේ අවුරුදු 32ටම එකම දුරකථන අංකයක් තියාගෙන හිටපු එන හැම කෝල් එකක්ම ආන්සර් කරපු එකම දේශපාලනඥයා මගේ අප්පච්චි වෙන්න ඇති. අපි වෙලාවකට අප්පච්චිට විහිළු කරනවා හරියට තැපැල් කාන්තෝරුව වගේ කියලා. කිසිම වෙලාවක ගෙදර අපි කතා කරන දුරකථන ඇමතුමක්වත් ආන්සර් කරන්න අප්පච්චිට වෙලාවක් නැහැ. ඒ තරම් දුරකථන ඇමතුම් ප්‍රමාණය අප්පච්චිගේ දුරකථන අංකයට එනවා. පසුගිය කාලයේදී අපිට මුහුණ දෙන්නට සිද්ධ වුණු අමහිරි අත්දැකීම් එක්ක මේ රටේ කිසිම දේශපාලනඥයෙක් කිසිම විදිහකට දේශපාලනයට සම්බන්ධ පුද්ගලයෙක් ඒ ගැන අපෙන් විමසුවේ නැතත් අපේ දුක සැප හොයලා බැලුවේ නැතත් මේ මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව අපි එක්ක හිටියා. ඉතින් ඒ වෙනුවෙන් අපි හැමදාම ඔබට ස්තුතිවන්ත වෙනවා. මාත් එක්ක නඩු කටයුතු වලට පවා උසාවියට බොහෝ දෙනෙක් ආවා. ඒ කිසි දෙයක් අපි සැලසුම් කරලා ගෙනාව නෙවෙයි. බස් පිරෙන්න අපිත් එක්ක අප්පච්චි වෙනුවෙන් ඉන්න උසාවියේ නඩු කටයුතු වලට සහභාගී වුණු මහනුවර ජනතාව අපිත් එක්ක හිටියා. අපිත් එක්ක කාලා බීලා අපේ ගෙදරින් තේකක් නොබී ගියපු එකම පුද්ගලයෙක්වත් මෙතන නැතුව ඇති. ඉතින් ඔබට ඕනෑම වෙලාවක අපේ දොර විවෘතයි. අප්පච්චිගේ දුරකථන අංකය විවෘතයි. දේශපාලන ජීවිතයට කෙටි කාලීනව සමුදුන්නත් අප්පච්චි අපි ඔබ වෙනුවෙන් හැමදාම ඉන්නවා. අත්වනෝ මතිකව මගේ අප්පච්චිව අත්අඩංගුවට ගැනීම ගැන නිසි පරීක්ෂණ පවත්වන්න කියලා මං පෙරදී මානව හිමිකම් කොමිසමට ගියා. මොකද අප්පච්චිව අත්අඩංගුවට අරන් තිබුණේ පූර්ව නිගමනයකින් තොරව කිසිම දෙයක් අහවුරු නොවන මොහොතකදී. ඒ විදිහට අප්පච්චිව අත්නෝමතිකව අත්අඩංගුවට ගැනීම සහ ඒ දේ සිදු කරපු පුද්ගලයන්ගේ ක්‍රියාකලාපය ගැන වහාම විමර්ශනයක් පවත්වන්න කියලායි මම මානව හිමිකම් කොමිසමට පැමිණිලා කළේ. මොකද අපේ රටේ නීතියක් තියෙනවා. පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නට ක්‍රියාකළ යුතු ක්‍රියා පටිපාටියක් තියෙනවා. දේශපාලනය කියන්නේ ඒක තමයි. ඉතින් මේ වෙනකන් අපිත් එක්ක හිටපු සියලුම දෙනාට ස්තුති. මං දන්නවා අප්පච්චි දේශපාලනයේ නැති අඩුව ඔබ සියලුම දෙනාට දැනේවි. මටත් වඩා අප්පච්චි වෙනුවෙන් කඳුළු සලපු බොහෝ දෙනෙක් මෙතන ඉන්නවා. ඉතින් ඕනම වෙලාවක ඔබ වෙනුවෙන් අපේ දොර විවෘතයි කියලා තමයි අවසානයටත් මට කියන්න තියෙන්නේ. සියලු දෙනාටම ගොඩක් ස්තුතියි.